නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සහස්සං විජේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති සද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්නන්නේ මේ පින්නත් පිරිස දැන් සූදානම් වෙන්නේ බුදුරන් වහන්සේ විසින් දේශනා කරන්නට එදුණු සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් විදක් ශ්‍රවණය කිරීමට. පින්නන්නේ අපි බණ අහනකොට අපේ සිත කය වචනේ කියන තිදොර සංවර කරගෙන සිහියෙන් බණ අහන්නට ඕන. සිත සංවර කර ගැනීම කියන්නේ පින්නන්නේ අපි බණ අහනකොට වෙන වෙන දේවල් නොසිතමින් සිත එක්තන් කරගෙන බණ ඇසීම. ඒ වගේම තමයි පින්නන්නේ කය සංවර කර ගැනීම කියන්නේ අපි බණ අහනකොට කයින් වෙන වෙන දේවල් නොකර පංචස්කන්ධයම සංවර කරගෙන බණ ඇසීම. ඒ වගේම තමයි පින්වන්නේ වචනය සංවර කර ගැනීම කියන්නේ අපි බණ අහනකොට නරක වචන නොකියමින් වැඩ කර නැති වචන නොකියමින් බණ අහන්නට ඕන. ඉතින් පින්වන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ වගේ සිත සංවර කරගෙන බණ අහපු උපාසිකාවගේ කතාවක් මම ඔබට දේශනා කරන්න. පින්වන්නේ බුදුරන් වහන්සේගේ කාලේ තරා උපාසිකාවක් පුරුදු වෙලා හිටියා. තමන්ගේ දරුවා සමග පන්සලට ගිහිල්ලා බණ අහන්න. ඉතින් පින්වන්නේ දවසක් මේ දරුවත් එක්ක උපාසිකාව පන්සලට යනවා බණ අහන්න. බණ අහන්න ගිහිල්ලා ධර්මශාලාවේ පිටිපස්සෙන් වාඩි වෙලා බණ අහනවා. ඉතින් පින්නන්නේ මේ අතරතුර ඒ දරුවා ගිහිල්ලා වැලි මිදුලේ සෙල්ලම් කරමින් ඉන්නකොට ඒ අසල තිබුණු ගුලක හිටිය නාගයෙක් ඇවිල්ලා මේ දරුවට දෂ්ට කරනවා. පින්නන්නේ ඊට පස්සේ මේ දරුවා වේදනාවෙන් කෑ ගහනවා. මේ අවස්ථාවේ අර අම්මා ඒ සිත වෙනතන කරනවා කල්පනාවෙන් හිතුව බණ අහනවා. ඉතින් පින්නන්නේ බණ දේශනා ඉවරුණාට පස්සේ මේ අම්මා දුවගෙන ඇවිල්ලා මේ දරුවගේ හිස මත අත තියලා ප්‍රාර්ථනා කරනවා. මම සිහියෙන් යුතුව බණ ඇහුවා, මම කම්පා වුණේ නැහැ, ඒ නිසා මගේ දරුවා සුවපත් වේවා කියලා සත්‍යක්‍රියා කරනවා. පින්නන්නේ මෙහෙම තුන් වතාවක් සත්‍යක්‍රියා කරාම අර සිහි මුර්ජා වෙලා හිටිය දරුවා නැවත සුවපත් වුණා. ඉතින් පින්නන්නේ අන්න ඒ ආකාරයට අපි සිහියෙන් බණ ඇහුවොත් අපිටත් ඒ ආකාරයෙන් මහත්ඵල මහානිසංස ලබා ගන්නට පුළුවන්. මං ඒ සඳහන් කරන්න යෙදුණු ගාථාවේ අර්ථය තමයි යම්කිසි බුද්ධලෙක් තමන්ගේ නිවන් මාර්ගය ඇහිරෙන තමන්ගේ නිවන් මාර්ගයට හේතු නොවන යම්කිසි වචන දහසක් කතා කරනවද ඒ වචන දහසට වඩා යම්කිසි බුද්ධලෙක් තමන්ගේ නිවන් මාර්ගයට හේතු වන එක් වචනයක් කතා කරනවද ඒ වචනය බුදුරණන් වහන්සේ කියන්නේ උතුම් කියලා. මේ ගාථාවේ නිදාන කතාව තමයි පින්නන්නේ ගමදිව සුප්පාරකට කියලා පටුනක එක් පුජ්‍යලයෙක් දාරුචීරී නැමැති පුජ්‍යලයෙක් වාසය කරනවා. මේ දාරුචීරී කියන පුජ්‍යලයා පුරුදු වෙලා හිටියා මූද ගිහිල්ලා ස්නානය කරලා විනෝද වෙලා එන්න. ඉතින් පින්නන් මේ දවසක් මෙයා මෙහෙම මූදේ යනකොට මූදේ රැල්ල වැඩි වෙලා සුළඟ වැඩි වෙලා මෙයාගේ නැව කැඩිලා බිඳිලා යනවා. ඊට පස්සේ පින්නන්නේ ඒ මූදේ සරට මෙයාගේ වස්ත්‍රත් ගසාගෙන යනවා. ගසාගෙන ගියාට පස්සේ පින්නන්නේ මෙයා ඒ අසල තිබුණු දර කැබල්ලක එල්ලිලා නැවතත් තමන් හිටපු තැනට එනවා. ඉතින් පින්නන්නේ මෙයා නිර්වස්ත්‍රව මෙහෙම ඉන්නකොට මේ ගමේ හිටපු මිනිසුන් මෙයාව දැකලා මේ පරිබ්‍රාජකෙක් වෙන්න ඇති කියලා මෙයාව එක්කගෙන ගිහිල්ලා මෙයාට ආවාසයක් සකස් කරලා දීලා ආහාර පාන වලින් උපස්ථාන කරනවා. ඉතින් පින්නන්නේ මෙයා මෙහෙම බොරු කරමින් මෙයා ඇත්ත ප්‍රකාශ කරන්නේත් නැතුව ඉන්නව දකින්නවා මෙයාගේ පෙරාත්මේ. මෙයත් එක එකට භාවනා කරලා අනාගාමී වෙලා බඹලෝගේ පූජ්‍යලේ. ඉතින් පින්නන්නේ මෙයා ඒ පූජ්‍යලයා මෙයාව දැකලා
මේ මනුස්ස ලෝකෙට මනුස්ස වේශයෙන් ඇවිල්ලා මෙයාට කියනවා මේ දඹදිව් තලයේ බුදුරන් වහන්සේ පහළ වෙලා ඉන්නවා ගිහිල්ලා බුදුරන් වහන්සේගෙන් බණ අහන්න කියලා. මේ බුද්ධ යන වචනේ ඇහුණ ගමන් මෙයාගේ හිත සතුටු වෙලා මෙයා යනවා බුදුරන් වහන්සේ හොයාගෙන. මෙයා ගව් ගානක් පහු කරගෙන ගිහිල්ලා බුදුරන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවේ බුදුරන් වහන්සේට ගිහිල්ලා කියනවා බුදුරන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න කියලා. පින්නන්නේ පළවෙනි පාරත් බුදුරන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි පාරත් ආයාචනා කරනවා. ඊට පස්සේ දෙවෙනි පාරත් බුදුරන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරනවා. පින්නස්නේ ඊට පස්සේ මෙයා තුන්වෙනි පාර කියනවා බුදුරන් වහන්සේ අපි කොවිලාවේ මේ පරිලෝයයිද දන්නේ ඒක නිසා මට දැම්ම ධර්මයේ දේශනා කරන්න කියලා. බුදුරන් වහන්සේ ඒක පිළි අරගෙන ගහක් මුල වැඩ හිඳමින් මේ බුද්ධලයාට ධර්මයේ දේශනා කරනවා. පින්නන්නේ බුදුරන් වහන්සේ ඒ ගාථාපදයක් කියව සැනකින් මෙයාගේ නුවණ පෑදිලා මෙයා ඒ මොහොතේම රහත් වෙනවා. ඊට පස්සේ පින්නන්නේ මේ දාර්ජීරිය නැමැති පුජ්‍යලයා කියනවා බුදුරන් වහන්සේට බුදුරන් වහන්සේ මම මාව මහාන කරන්න කියලා. ඊට පස්සේ බුදුරන් වහන්සේ බලනවා මෙයා පෙර මේ සිවුරු පූජා කරලා තියෙනවද කියලා. එහෙම බලලා පින්නන්නේ බලනකොට මෙයා පෙර මේ අවුරුදු 20000ක් පමණ සංසාරේ මහාන වෙලා හිටියත් කිසිම කෙනෙක්ට සිවුරක් පූජා කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ පින්නන්නේ බුදුරන් වහන්සේ මෙයාට කියනවා නුඹ ගිහිල්ලා මහාන වෙන්න අවශ්‍ය සියලු පිරිකර හොයාගෙන එන්න කියලා. ඊට පස්සේ පින්නන්නේ මෙයා පිටත් වෙනවත් එක්කම ඒ අසල හිටපු ගොනෙක් ඇවිල්ලා මෙයාට ඇනලා එතනම පිරිනුවම් පානවා. ඊට පස්සේ පින්නන්නේ ළඟ හිටේ භික්ෂුන් වහන්සේලා බුදුරන් වහන්සේගෙන් විමසනවා. බුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මේ පූජ්‍යලයා මියපරලෝ ගියපු තැන චෛත්‍යයක් ඉදි කරන්න කියලා. ඊට පස්සේ බුදුරන් වහන්සේගෙන් මේ භික්ෂුන් වහන්සේලා අහනවා බුදුරන් වහන්සේ ගිහි පූජ්‍යලයෙක් වෙනුවෙන් කුමටද චෛත්‍ය ඉදි කරන්න කියලා. ඊට පස්සේ බුදුරන් වහන්සේ කියනවා මහණෙනි මේ නිකම් පූජ්‍යලයෙක් නෙමේ මගෙන් බණ අහලා රහත් වුණ කෙනෙක්. මොහු තමයි මේ ශාසනයේ ශනිකව ධර්මය අවබෝධ කරගත් පිරිස අතරින් අග්‍රස්ථානයේ හිමන්නේ මොහුටයි කියලා අග්‍රස්ථානයේද ඉඳමලා මෙයා වෙනුවෙන් චෛත්‍යයක් ඉදි කරන්න කියනවා. ඉතින් පින්නන්නේ අපිට මේ කතාවෙන් ගත යුතු ආදර්ශය තමයි මේ දාරුජීරිය නැමැති බුද්ධයලා රහත් වෙන්න පින තිබුණත් ඒ වුණාට යාට මහාන වෙන්න පින තිබ්බේ නැහැ පෙර ආත්මයේ සිවුරු පූජා කරන තිබුණ නිසා. ඉතින් පින්නන්නේ අපිට ලැබෙන එක අවස්ථාවද ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගෙන පින් දහම් කටයුතු කරන්නට ඕන. ධර්මයේ සෙවණී කිරීමේ ආනිසංසයෙන් බෞද්ධයන් වශයෙන් අපි සම්පූර්ණ කටයුත්තක් අවසානයේදී ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණයෙන් සැනසෙන්නට මේ දුක්ඛම් කටුරු පසන වලින් පිරිච්ච සංසාර සාගරයෙන් එතරව ලබන්නා වූ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනස අද දිනේදී සර්වපකාරෙන් රස කර ගන්න ලැබුණු උතුම් කුසල ශක්තිය උතුම් පුණ්‍ය ශක්තිය උතුම් පාරමිතා දහමක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නා.